මැත්තට මති විසබීජ නසන කරාබු නැට තෙරතින ලෝගාට වලින් මදින් ඕනේ. නවක් ලෝගාට. අමූලික බොරුවක්නේ කවුරු හරි ඔබතුමාගේ ආයතනයට කියලා දෙන්නේ. සංගත්කාර මහත්තයා ඇවිල්ලා මාත් එක්ක කතා කරා වුණා විනාඩි 10ක් විතර වෛද්‍ය මේ සෞඛ්‍ය ව්‍යාපෘතියක් ගැන. ඒක කතා කරා මම කිව්වා ඒක පිළිබඳව දේශපාලන තීන්දුවක් ගන්න ඕනේ, කැබිනට් තීන්දුවක් ගන්න ඕනේ. මේක ඒකට කාලෙ නෙවෙයි, මේක මැතිවරණ වර්ෂයක්. ඒ නිසා අපි කොන්ට්‍රෝවර්ෂියල් කිසිම තීන්දුවක් කරන එකක් නැහැ. අලුතෙන් පිටවන ආණ්ඩුවත් එක්ක අපි කතා කරලා ඒක කරමු කියලා. ඒක යන මාතුමා සිද්ධිය ඇත්ත කාලයයි වැරදි. මොන සිද්ධියද? ඒ කියන්නේ පැය දෙකක් කියන සංගක්කාර නෙවෙයි හැමෝම එනවා මෙහාට. අයියෝ. ඒ වගේ කට්ටිය ඔක්කොම ඇවිල්ලා කතා කරන්නේ. ජනාධිපති අපේක්ෂක සඳහා මොනව හරි සාකච්ඡාවක් නැද්ද? මට එහෙම ඔළුව යමාර මං හිතන්නේ සංගක්කාරටත් එහෙම අසනීපයක් නැහැ. නෑ, පසු දැන් වසරකට විතරක් මම ඉගෙන ඉතින් සංගක්කාර මහත්තයා ක්‍රිකට් ගහයි. එයා එන එකක් නැහැ මේ ජනාධිපතිලව පත් කරන්න ලංකාවේ. ඒක පැහැදිලි ස්ථිරයි. ඔය ස්ථිරයි. ජනාධිපති තරඟයට නෙමෙයි කරනවා. සංගක්කාරත් එක්ක කතා කරලා වැඩ, ක්‍රිකට් ගහන මිනිස්සුත් එක්ක කතා කරලා වැඩක් තියෙනවා. මේ ඡන්දෙට ඉන්න මිනිස්සුත් එක්ක කතා කරන්න එපා. ඒක ඒ මිනිස්සුයි ඉස්සෙල්ලා කැමති වෙන්න එපයි බුලට් වෙන්නේ. පෞද්ගලික නම් පෞද්ගලික එතනත් ඉන්නවනේ එක්කෙනෙක් මේ කවදාරි ඇමති වෙන්නේ කියලා බලාගෙන මානසික රෝගයක එක්කෙනා ඈ මාද ඔය ඔතන පාදේනිය ඒකනේ ගිහිල්ලා දැන් පෞද්ගලිකවද මහින්ද රාජපක්ෂෙන් ඉල්ලලා තියෙනවා නැෂනලිස්ට් දෙන්නයි කියලා දෙන සංවිධායකකමක් දෙන්නම් තරඟ කරලා එන්න කියලා නෑ SLMC එකේ වැඩේ තියෙන්නේ වැඩගත් මහාචාර්යවරු විශේෂඥවරු කැමති නෑ බාර ගන්න මේ GMO එකේ එතනත් එමයයි. මොකද එතන ඇවිල්ලා ඔවුන් කරන තර්ජන ගර්ජන වලට ඔවුන්ට ඔරොත්තු දෙන්නේ නැහැ මොකක් හරි. ඉතින් දැන් ඒකට මම හරියන ඔරොත්තු දෙන එක්කෙනෙක් හොයාගන්න. දැන් ඔබතුමා කිව්වා මේ GMO එක මේ වැරදි දෙයක් මේ ප්‍රකාශ කරන්නේ නැහැ. බොරුවක් ප්‍රකාශ කරේ කියන්නේ දැන් තමයි ඔබතුමයි ජනාධිපතිතුමා අතර තියෙන පොදකිට පළුදු කිරීම උත්සාහයකට ඒකට එන්නේ. ඒගොල්ලෝ ඒක හදනවනේ පුළුවන් තරම්. ඒගොල්ලෝ මේව කරන්න හදනවා. ජනාධිපතිතුමායි මමයි අතරේ අපේ දේශපාලන වෙනස්කම් තියෙනවනේ. දැන් අපි දෙන්න ඉන්නේ පිල් දෙකක. ආවේ එක පිලෙන් දැන් දෙපිලෙන්. ඒතර මම ඉන්න පිලේ මම තරම් කරනවා හොඳට හොඳේ. මම ඒක බියක් සැකක් නැතුව ඒක කරනවා. එතුමා ඒ පිළිබඳව මගෙන් ඇහුවා. මම කිව්වා ඔබතුමා පොහට්ටුවයි ඔක්කොම මේව කරන අපිව කඩනවා. ඒ වගේම අපිත් හදනවා ඔබතුමාලා ඒ කට්ටියවත් කඩන්නේ. ඉතින් ඒක දේශපාලන. දැන් ජනාධිපතිතුමාගේ දැන් වර්තමාන දේශපාලන ඒක දන්නේ මාත් එක දැන් කතා කරන්නේ නැහැනේ දේශපාලනේ. කිසිම දෙයක් කතා කරන්නේ නැහැ. නෑ. අපි දෙන්න මිත්‍රයෝ විදියට කතා කරන එච්චරයි. වසර මාස 10ක් තුලදී ඔබ වෙනස් වෙලා පුදුම වැදියාවක් ඇති වෙන්න බැරි ගමකුත් නැහැ. අපෝ පුළුවන්. එහෙම වුණත් ඔබතුමා හිතුවා තමයි 2020 දාන්නේ මේ UNP එකේ කබල්ලා කියලා. මොකද නෑ එහෙම දෙයි මේ UNP ඔක්කොම එකඟ වෙනවානේ මම එකඟ වෙනවනะ. අපි පූර්ණ බලය. නෑ නෑ. ඉතින් මම තීන්දුව ගන්නෙ UNP එකත් එක්ක ඒකනේ. අපි ඔක්කොම එක තැනක තමයි ඉන්නේ. ඒ කියන්නේ අමාත්‍ය රාජිත සේනාරත්න කියවන ඉස්සජ්ජාතික පක්ෂේ ප්‍රබල තීන්දුව සාධකයේ තීන්දුව ඔබතුමාට. ඒක නෙවෙයිනේ කිව්වේ ඉතින් ඔබතුමාට අනිත් පැත්ත නෑ ඇවිල්ලා තියෙන්නේ. මම කිව්වා අහන්න කිව්වා මම කියන එකයි එක්සජ්ජාතික පක්ෂය කියන එකයි එක කියලා කිව්වේ. ඔව්. එක්සජ්ජාතික පක්ෂයේ තීන්දුවක් ගත්තාම මමත් ඒ තීන්දුවේ. පෙරමුණ. We'll be right back.